දූපතේ ඉතා කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම් ASCII කේත ක්‍රමයේ ආශ්‍රිත ගැටලු කොහොමද විසඳන්නේ කියලා. එතකොට මේ ASCII කොහොමත් කේත ආශ්‍රිත අනිවාර්ය MCQ ප්‍රශ්නයක් එනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ. ඒ නිසා බොහෝ සම්භාවිතාවක් තියෙන ASCII ආශ්‍රිත ප්‍රශ්නයකට. ඒ නිසා අපි බලමු ASCII කේතයක සංයුතිය කොහොමද සිද්ධ වෙන්නේ සහ ASCII ආශ්‍රිතව කොහොමද ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියලා. හොඳයි. දූපතේ අපි දන්නවා ASCII කියලා කියන්නේ අපි භාවිතා කරන කේත ක්‍රම හතරෙන් එක කේතයක්. මේ කේතේ විශේෂත්වය තමයි එක කේතයක් සමන්විත වෙනවා. එක කේතයක් බිටු හතකින් සමන්විතයි. බිටු හතයි. එක කේතයක් බිටු හතයි. ඒ නිසා අනුලක්ෂණ පිළිබඳව දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. අනුලක්ෂණ කොච්චරක් තියෙනවද? අනුලක්ෂණ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් කේත නිර්මාණය කරන්න පුළුවන් දෙකේ හතක්. දෙකේ හතක් කියලා කියන්නේ අනුලක්ෂණ 128ක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? 128ක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා ASCII වලට. ඊළඟට අපි බලමු ASCII ආශ්‍රිත ගැටලු කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මේකේ තියෙනවා ASCII A හි අගය 65යි. මේ දීලා තියෙන දශමය විදිහට. එතකොට ASCII වලින් අපිට උත්තරේ ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට බිඳුව සහ එක මිශ්‍ර වෙච්චි බිටු හතකින් තමයි උත්තරේ ගන්න ඕනේ. දැන් අපි එහෙනම් දන්නවා ASCII වල බිටුව හතක් තියෙනවානේ. ASCII වල බිටු හතක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? 65 කියන එක බිටු හතකින් ලියා ගන්න ඕනේ. බිටු හතකින්. දැන් මේ බිටු හත ලියා ගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙනවා කිව්වනේ. ඔයාලා බිටු හත ලියා ගන්න ස්ථානීය ගුණන සාධක භාවිතය. 1 2 4 8 16 32 64. මෙතන තියෙනවා 1 2 3 4 5 6 7. දැන් මේ 65 වමේ සිට දකුණට 65 හදා ගන්න මේ ස්ථානීය ගුණන සාධකයන් භාවිත කරන්න. 65 හදා ගන්න 64 න් එකක් ගත්තා. 32ක් ගත්තොත් වැඩි. 16ක් ගන්න ඕනේ නැහැ වැඩි. 8ක් ගත්තොත් ඒත් වැඩි 72ක් වෙනවා. 4ක් ගත්තොත් 68ක් වෙනවා. ඕනේ නැහැ. 2ක් ගත්තොත් 66ක් වෙනවා. අපිට ඕනේ 65 හදා ගන්න. ඒ නිසා මෙතන බිඳුව දාගත්තා. 64යි මෙතන 1යි 65යි. මේ තමයි පුතේ 65 ASCII කේතේ වෙන්නේ. මේක තමයි 65 ASCII කේතේ. පැහැදිලිද? 65 ASCII කේතේ. අපිට කියන්නේ ASCII A හි අගය 65යි නම් ASCII C හි අගය. හොඳද? එතකොට අපිට කරන්න තියෙන්නේ ASCII A සමානයි 65යි නම් ASCII B සමානයි 66යි. ASCII C සමානයි 60 කීයද? 67යි. එතකොට මේ 67ත් අපිට බිටු 7කින් හදන්නයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? 67 හදමු අපි පිටු 7කින්. 1 2 4 8 16 32 64. දැන් අපිට තියෙන්නේ මේ වමේ සිට දකුණට මේ 67 හදන්න. 67 හදන්න 64 න් එකක් ගත්තා 32ක් ගත්තොත් වැඩි 16ක් ගත්තොත් වැඩි 8ක් ගත්තොත් වැඩි 4ක් ගත්තොත් 68ක් වෙනවා. අපි දෙකක් ගමු. දැන් 64යි 2යි 66යි 1යි 67යි. මේ තමයි පුතේ 67 ASCII කේතේ. බලන්න ඉතාලම ලේසි මේක මම පැහැදිලි කරමින් හැදුවේ. තප්පර ගානකින් මේකට උත්තරේ හොයන්න පුළුවන්. ඊළඟට පුතේ අපි තව එක ප්‍රශ්නයක් බලමු. ASCII B හි අගය 60යි. නම් bad යන වචනේ ASCII කේතේ කුමක්ද? දැන් පුතේ B හි අගය 60යි කියලා කිව්වහම අපි දන්නවා A එහෙනම් 59යි. 59යි A. C 61යි D 62යි. දැන් මොකද කරන්න ඕනේ? අපි එහෙනම් bad කියන වචනේ ලියනවා නම් B වලට එන්න ඕනේ 60ක් නේද? A ඊළඟට තියෙන්න ඕනේ A කියන්නේ 59 හදන්න ඕනේ අපි. D කියලා කියන්නේ 62 හදන්න ඕනේ. දැන් මොකද කරන්න ඕනේ? මේ 62 හදන්න බිටු හතකින්. 1 2 4 8 16 32 64. මෙහෙම ලියා ගන්න. හරි ලේසි. 59ත් හදමු. 1 2 4 8 16 32 64. 60ත් හදමු. 1 2 4 8 16 32 64. 64 හදන්න 60 හදන්න 64ෙන් ගන්න ඕනේ නැහැ. 60 නේ.
එතකොට මෙතන බිංදුවයි 32කින් එකක් නම් අපිට ගන්න වෙනවා 16ක් ගත්තාම 48යි නේ 16ක් ගත්තාම 48යි 8ක් ගත්තාම 56යි 4ක් ගත්තාම 60යි ඉතුරු දෙක බිංදු දෙක ඊට පස්සේ 59 හදන්න 64ෙන් ගන්නෙ නැහැ 32කින් එකක් ගන්නවා 16ෙන් එකක් ගන්නවා 48යි 4ක් 8ක් ගත්තාම 56යි 4ක් ගත්තොත් වැඩි 56යි 2යි 58යි 1යි 59යි 62 හදන්න 64ෙන් ගන්නෙ නැහැ 32කින් එකක් ගත්තා 16ක් ගත්තාම 48යි 8යි 56යි 4යි 60යි 2යි 62යි ඕන් එකක් ඕනේ නැහැ බිංදුව 10කට එතකොට පුතේ මේ තමයි bad කියන වචනේ ASCII කීතය එතකොට ASCII වල බිටු 7ක් තියෙනවා බිටු 7ේව 3ක් භාවිතා කරගන්න වෙනවා මෙතන බිටු 21කින් අපිට ලියන්න වෙනවා පැහැදිලිද බිටු 21ක් තියෙන්න ඕන නිසා අනිවාර්යයෙන්ම මේ බලන්න 67 දැන් පළවෙනි 60 අපි කේතය ලියනකොට 64ට බිංදුවක් ආවේ ගොඩක් ළමයි මෙතන බිංදුව දාන්නේ නැහැ ඒක වැරදි මොකද අපි බිටු 21කින් මේක ලියන්න ඕනේ ඒ නිසා හොඳට මතක තියාගන්න බිටු 21කින් උත්තරේ ලියන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 මෙන්න මේ ආකාරයෙන් තමයි පුතේ ASCII ආශ්‍රිත ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. එතකොට මේක තමයි සාමාන්‍ය රටාව. ඒ රටාව තුල පුතේ දැන් මේ දීලා තියෙන්නේ මේ දශමයේ විදිහට සමහර වෙලාවට ඔයාලට දෙයි මේක බයිනරි විදිහට. එහෙම නැත්නම් ද්විමයේ විදිහට දෙයි. එහෙම නැත්නම් ඔක්ටාල් විදිහට. අෂ්ටමයේ විදිහට දෙයි. එහෙමත් නැත්නම් ෂඩ්දශමයේ විදිහට දෙයි. පැහැදිලිද? එතකොට කේත කියන්නේ ASCII හොයන රටාව තමයි මේක. එතකොට මෙතන දීලා තියෙන සංඛ්‍යා පද්ධතිය අනුව ඔයාලට තියෙන පරිවර්තනය කරගන්න විතරයි. සරලව තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් තමයි ඉතා පහසුවෙන් ASCII ආශ්‍රිත ගණනය කිරීම ටික සිද්ධ කරන්න. හොඳයි. එහෙනම් තවත් ඉතා කෙටි වීඩියෝ එකකින් අපි හමු වෙමු.